පාසල් කාලය කියන්නේ ජීවිතේ අමතක නොවන කාලයක්. ඔයා දැන් කැම්පස් යන දිතන් ඉන්නේ. ඔව්, කියනවා තමයි. ගුරුවරු, මිතුරු මිතුරියන්, පෙම්වතුන්, පෙම්වතියන් ඒ විතරක් නෙවෙයි. ඩිස්පුටු ගොඩනැගිලි හීනයක් වගේ අපට තවමත් මතකයි. බකවරක් එක බක, බකවරක් දෙක බක, බක බකවරක් තුන බක බක බක. සියමල්ගේ මල්ලි නේද? මොකද කලේ? ඇයි උඹ ප්‍රින්සිපල්ද? මෑතකදී නිෂ්පාදනය වුණු අපූර්ව චිත්‍රපටයක් අප කාවත් ඒ හීනය තුල මොහොතකට නතර කළා. ඒ තමයි A level. අපි රුප්පි කරන්නේ. සාපේ ගොඩ දාලා තියන්නේ. මේ චිත්‍රපටය උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන කොල්ල කෙල්ලන්ගේ නව යවුන් ජීවිතයේ විවිධ හැලහැප්පීම් මනාව රූපමාද්දයට නිර්මාණය කළා. කනන් ඉල්ලලා දෙන්නම් කියලා යන්තම් ඒ ලෙවල් කරන්න ආවේ. නිකම් පොර ටෝක් දෙන්න එපා. බලන්න ආනේ. කවුද ගනම්සේ? අනුත්තර. මේ අහිංසා. පන්ති කාමරයේ ආදරය. ඔයාලේ ඉන්නේ දෙහෙත් ලස්සන. නැවුම් ආදරයක වූ පිවිතුරු බව. අපේ වැටුණා වගේ. මදයි අපෙන් කියලා කැම්පස් යන්නේ කිටිය. සාමූහිකත්වය උණුන් අතර හටගන්නා ගැටුම්. දැන් ඇති ඔන්නෝග නවත්තලා දාපන්. ඔබ දෙන්නතු හිටපන්. තව තක්කාලි කරපිංචා. ඉච්චරද? මූන්ට කිරි හොද්දක්වත් හරියට දාගන්න බෑනේ. ඉතා සිත් ගන්නා සුළු ලෙසින් ඉදිරිපත් කර තිබුණා. මෙතන ඉන්නේ කඩයිමක් ඉතා සාර්ථකව අවසන් කරපු පිරිසක්. හැබැයි උසස් පෙළ සාමාන්‍ය පෙළ වගේ කියලා හිතන්න එපා. පාසලේ පන්ති කාමරයේ සිදුවීම් පෙළ රංග රූපයට නැගෙද්දී ජයගත යුතු විභාගයක ඉලක්කයත් අපි මෙතන මැරීගෙන උගන්වන පිටිපස්සලලා කෝලම් කරනවා. රවින්දු විභාග ළඟයි නේද කියලා ගානක්වත් නැති හැටි මේක තමයි මට හම්බෙච්ච ජලාම් පන්තිය. පාසලේ ප්‍රේමයත් අශිෂ්ටයක නිසා උරුම වූ ජීවිතයේ අඳුරත් සමග ඔවුන් අවසානයක් නැති බලාපොරොත්තුවේ එක් තොටුපළකට යාත්‍රා කළා. මතකයන් හිත පාරවයි වසන්තේ කොහෙද ගිහින් ජීවිතේ තනක නැවතිලා මැකියයි පිය සටහන් පාසලින් ආචාර්ය ජයලත් මනෝරත්න, චාන්දනි සෙනවිරත්න, ජයනි සේනානායක, තුමිදු දොඩන්තැන්න, මීනා කුමාරි, චමිලා පීරිස් වැනි විවිධ රංග ප්‍රතිභාවන්ගෙන් හැඩ වූ මෙම සිනමා කෘතිය හරහා නවක නළුනිලි පරපුරක් සිනමාවට දායාද කළා. යන්න යන්න, ඔයගොල්ලෝ ඉතින් අපිට හිනා වෙනවනේ. ඔන්න හොමෙන්න. සුරේෂ් මාලියද්දයන්ගේ සංගීතයනොත්, රුවන් කොස්තාගේ කැමරා ඇසෙනොත් හැඩවුණු A-level සිනමා අත්දැකීම රොහාන් පෙරේරාගේ රචනයන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩවුණා. පුතා දුවගෙන මට කියලා තියෙනවා. පටංගම් පටංගම්. සම්මානනීය වූ සිනමා නිර්මාණය ඔබ තවමත් නරඹා නැතිනම් කිකි ඇප් එක ඩවුන්ලෝඩ් කිරීම තුළින් එය නැරඹීමේ හැකියාව ඔබ වෙත උදා වෙනවා. මෙලෙස සිනමා තිරය හැඩගැන් වූ තවත් සිනමා අත්දැකීමක් සමග අපි නැවත හමු වෙමු. සාගරේ වගේ සිලබස් ආදරංගේ වගේ විශේෂ ඉවරයක් නැතුව